ආයුබෝවන්. ජුනි මාසේ හරියටම 18 වෙනිදා, ජුනි මාසේ 18 වෙනිදා පෙරවරු 8:05 මිනිත්තු 17ට ග්‍රහලව සුකුමාලිය මනමාලිය වන සිකුරු ග්‍රහයාගේ රාශි මාරුවීමක් සිද්ධ වීමට නියමිතයි. එම රාශියට පැමිණීමෙන් ලග්න 9කටම සුභඵල අත්වෙනවා. විශේෂයෙන් සිකුරු කියන ග්‍රහය ගැන කෙටියෙන් යමක් කියනවා නම් අවුරුදු 20ක් යාගේ දසා කාලය මේ ලොවට ජීවේ වායු සපයන සූර්යයට දුන්නේ අවුරුදු 6යි හිරුට. එතකොට මේ මුළු ලෝකෙම මේ පෘථිවිය වගේ 1368 ගුණ විශාල බ්‍රහස්පති දිව්‍ය රාජ්‍යයට දුන්නේ අවුරුදු 16යි. දෙවෙනියට විශාල පොළොවක් මහා පොළොව වගේ 815 ගුණ විශාල සෙනසුරු ග්‍රහයට දුන්නේ අවුරුදු 19යි. පෘථිවියට සමාන සිකුරු ග්‍රහයට අවුරුදු 20ක් දුන්නේ මොන නීතියක් අනුවද කියන එක අපිට හිතා ගන්න බෑ. දිව්‍ය ඥානෙම් කරපු දෙයක් පුරාණ ඊශ්වරයන් වහන්සේලා. ඉතින් මේ ශාස්ත්‍රය පිළිබඳ විශ්වාස කරන අය වෙනුවෙන් මම ග්‍රහමාරු නිතර නිතර ගෙන ආවා. ඉතින් Facebook එකේ පෑන් page එකට කියන්න ඕන විශේෂයෙන් මම YouTube එකේ තමයි ගොඩක් වීඩියෝ දාලා share කරන්නේ. පෑන් page එකට විනාඩි 5ට වැඩි වීඩියෝ දානකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Facebook එකේ දාන්න අපහසුතාවය නැත්තම් මේ Facebook එකේ මගේ 25000කට එහා මගේ මිතුරු මිතුරයන් වෙනුවෙන් මම පුළුවන් පුළුවන් දේවල් ජෝතිෂය මන් දන්න දේවල් ග්‍රහමාරු පලාපල ගෙන එනවා. අර හේතුව නිසා තමයි ඔබලට ඒක හරියට පෙන්නුම් කරන්නේ YouTube එකෙන් share කරාම. ඒ ගැන කඩගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් දුනි මාසේ 18 වෙනිදා පෙරවරු 8:17ට සිකුරු වාවේ තමන්ගේ ශස්ත්‍රේස්ව භවනට යාගේ උච්ච භවන තමයි ගුරුටයත් මීන රාශිය. මූල ත්‍රිකෝණ රාශිය තමයි යාගේ තුලා රාශිය. ඉතින් මම දැකින්නේ මගේ අත්දැකීමෙන් මීන රාශිය උප්පත්ති සිකුරු ඉන්නාට කොහොමත් හොඳයි. ආයේ සුපිරි ජීවිත ගත කරන මේ වෘෂම රාශියට ගෝචර ගමනින් පැමිණීමේදී ලග්න 3කට ඇරෙන ලග්න 9කටම මෙවර සුභඵල අත් වෙනවා. විශේෂයෙන් මේ ලග්න 9 සඳහන් කරනවා නම් මේෂ උෂම මිතුන කටක කන්‍යා තුලා මකර කුම්භ මීන. නැවත කියන්නම් මේෂ උෂම මිතුන කටක කන්‍යා තුලා මකර කුම්භ මීන මේ ලග්න 7ට තමයි විශේෂයෙන් මෙවර සුභඵල අත් වෙන්නේ. ඒනු කටක ලග්න හිමියන්ගේ මේෂ ලග්න හිමියන්ගේ අයස්ථානයට සහ ධනස්ථානයට තමයි මෙවර මේ සිකුරුගේ පැමිණීම. ඒක නිසා උප්පත්තියේ ධනයෝග පරිවර්තනයෝග තිබ්බනම් මේ කටක මේෂ ලග්න හිමියන්ට අනිවාර්යයෙන්ම ඔබලට ලොතරැයි වාසනා උරගා බලන්න හොඳ කාලයක් 18 වෙනිදාන් පස්සේ ජුනි මාසේ මාසයකට ආසන්න කාලයක් තියෙනවා ඒ පිළිබඳව සුභඵල ලැබෙන්න. ඉතින් ඔන්න කටක මේෂ ලග්න හිමියන්ට ඒක එහෙම උණයි අනිත් අය අමනාප වෙන්න එපා. ලග්න 9කටම සුභයි. අනිකුත් අයගේ සුභ තත්ත්වයන්ුත් මම පෙන්වා දෙනවා. ඉතින් මාළවී පංචමහරජයගේ උදා වෙනවා සිංහ ලග්නෙට උච්චික ලග්නෙට මෙම ගහමාරුවේදී. විශේෂයෙන් මේ මෙයාලගේ ගෝචර ගමන අනුව 6, 7, 10 යන රාශිවල පමණයි මේ සිකුරු සුභඵල දෙන්නේ නැත්තේ. 6, 7, 10 ගමනේදී විතරයි සිකුරු සුභඵල දෙන්නේ නැත්තේ ගෝචර ගමනේදී. අනිත් රාශියෙන් රාශියට යනකොට සුභඵල දෙනවා බොහොම පුදුමාකාර ලෙස. ඉතින් මේ ලග්න 9ට ඇතිවන තත්ත්වයන් බොහොම කෙටියෙන් සාරාංශ කොට සඳහන් කරනවා නම් ලොතරැයි වාසනා, හදිසි ධන ලාභ, ඒ වගේම ලාභ මුදල්, කොමිස් මුදල්, ආදර බන්ධන ඇතිවීම, දියුණුවට කටයුතු සැලසීම මේවා තමයි ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම හොඳ මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබීම, තමන් කරන ව්‍යාපාර වල දියුණුව ඇතිවීම, අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර වල දියුණුව ඇතිවීම, ඒ වගේම ව්‍යාපාර වලින් අධික ලාභ ලැබෙන කාලයක් බවත් පෙන්වා දෙන්න ඕන. ඉතින් මංගලයෝග උදා වෙනවා මේ ලග්න හිමියන්ට මේ මෙතෙක් විවාහ වී සිටියේ නැත්නම් මේ වගේ සුබ තත්ත්වයන් තමයි ඇති වෙන්නේ. ඉතින් ප්‍රීති උත්සව වලට සහභාගී වෙන අවස්ථාව උදා වෙනවා.
පවුලේ මංගල කටයුතු සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ට විවාහ අපේක්ෂිත නම් ඒවා සිද්ධ වෙන කාලවකවානුවක් ඇටියට පෙන්වා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.